Entonces me llame, da la tiene, me jale ahí. Food coloring de acá, da la tiene, que lo estamos aquí. හරි එතන ඔයක තමයි සිද්ධ වෙන්නේ මේ පිරල දෙයක් ඔගේ අපිට කතා කරන්න දෙයක් නැහැ ඊටසේ අපි යමු මේ හුමාලාසවනේ හරි හුමාලාසවනේ මේ හුමාලාසවනේ කියන එක චුට්ටක් මේ මේකට ටිකක් වෙනස් හරිද මම හුමාලාසවනේත් වීඩියෝ එකක් පෙන්වන්නම් හුමාලාසවනේදී මේ අපි භාවිතා කරන්නේ ගොඩාක් වෙලාවට අර සගන්ධ තෙල් කියන ඒවා වල සමහරට දන්නව ඇති ඔය කුරුඳු තෙල් ඊට පස්සේ කරාවු නැටි තෙල් ඊට පස්සේ සාදික්කා ඔය තෙල් හිදිනවා ඊට පස්සේ තව එක එක විදිහේ තෙල් වර්ග හිදිනවා මේ සුවඳවත් තෙල් වර්ග විවිධ සුවඳින් යුක්ත තෙල් පැංගිරි තෙල් ඒතර හරි සුවඳයි ඒ තෙල් හරිද හරිම වාෂ්පශීලී තෙල් වර්ග ටිකක් එතකොට ඒ තෙල් වල මේ මේ විවිධ ශාක කොටස් වලින් තමයි තෙල් වෙන් කරගන්නේ විවිධ ශාක කොටස් වලින් ඒ තෙල් වෙන් කරගන්නේ අපි බැලුවොත් මේ ඒ තෙල් අපි අර විදියට රත් කරලා ගන්න ගියොත් එහෙම ඒකේ තාපාංකයට රත් කරලා ඊට පස්සේ වාෂ්පයක් බවට පත් කරලා ඊට පස්සේ එහෙම ගන්න ගියොත් එහෙම මේ තෙල් සවුත් වෙන්න පුළුවන් හරිද හරියට ඒක අපිට අවශ්‍ය කරන සුවඳ අවශ්‍ය කරන රසය නැති වෙන්න පුළුවන් හරිද ඒතර අර තරම් සරලාසවණේ තරම් රත් කරන්න ගත්තොත් මේක අවුල් යනවා එහෙම කරන්න බෑ හරිද එහෙම වුණාම අපි කරන්නේ මෙන්න මේ මොකද අර හුමාලාසවනේ කියන ක්‍රියාවලිය තමයි කරන්නේ. ඔයාලගේ රූප සරහනකුත් ඕකේ මම දාලා ඇති. පොතේ තියෙන රූප සරහනව තමයි. ඔව් ඒතර මේ රූප සරහනේ තියෙන විදිහට මුලින්ම මේකෙදී අපිට ෆ්ලාස්කු දෙකක් ගන්න වෙනවා. හරි? ෆ්ලාස්කු දෙකක් ගන්න වෙනවා. දැන් මේ ෆ්ලාස්කු දෙකේදී පළවෙනි ෆ්ලාස්කුවේ නිකම්ම ජලය තමයි තියෙන්නේ. හුමාලාසවනේදී හුමාලය හැදෙන්න ඕනේ. පළවෙනි එක ඒක තමයි. පළවෙනි එකේ තියෙන ජලය. සංසුද්ධ ජලය. ඊට පස්සේ ඉස්සෙල්ලා මේක අපි ඔහොම තෙපාවක් උඩින් තියාගෙන මේ වටාඩි ප්ලාස්කුව. ඊට පස්සේ මේකට බන්සන්දාහකයක් සම්බන්ධ කරන්න ඕනේ. හරි මේකට බන්සන්දාහකයක් සම්බන්ධ කරන්න ඕනේ. ඊට පස්සේ මේක අපි ආධාරකයක දාලා හරි කොහොම හරි මේක රඳව ගන්න. ඊට පස්සේ මේකෙන් බටයක් ගන්නවා මෙහෙම. මේ බටේ කෙලින්ම යනවා ආසවන ප්ලාස්කුවට. හරි ආසවන ප්ලාස්කුවට යනවා මේ බටේ. එතකොට ආසවන ප්ලාස්කුව ඇතුළටම ගමන් කරනවා. පහළටම යන්න ඕනේ. යටටම යන්න ඕනේ. හරි. එතකොට මේ ආසවන ප්ලාස්කුවේ තමයි අපිට අර හුමාලාසවනේ කරලා වෙන් කරගන්න ඕනේ ද්‍රව්‍ය ටික තියෙන්නේ. හරි. හිතන්නකෝ කුරුඳු කොළ වලින් කුරුඳු තෙල් ගන්න ඕනේ කියලා. කුරුඳු කොළ වලින් කුරුඳු තෙල් ගන්න ඕනේ. කුරුඳු කොළ හරි පොතු හරි මොනවා හරි අරගෙන කුරුඳු තෙල් ගන්න ඕනේ. එතකොට අපි මේකට දාන්නේ කුරුඳු තෙල් ගන්න අවශ්‍ය කරන කුරුඳු කොළ හරි කුරුඳු පොතු හරි හොඳට තලාගෙන වතුර දිය කරලා හදාගත්ත එකක් තමයි මේකට දාන්නේ. හරි මේකට දාන්නේ එහෙම එකක්. දිය කරලා නෙමෙයි වතුර මිශ්‍ර කරපු එකක් තමයි හදන්නේ. එතකොට කුරුඳු කොළ අපි හිතමුකෝ පැංගිරි තෙල් ගන්න ඕනේ කියලා. එතකොට පැංගිරි ගහේ කොළ ගන්න. පැංගිරි ගහේ කොළ අරගෙන ඒක හොඳට තලනවා. තලලා ඒක වතුරත් එක්ක මිශ්‍ර කරලා මේකට දානවා. දාලා මෙන්න මෙහෙම හුමාලයේ මේකෙන් අපි හුමාලෙන් නිපද වෙන්නේ මේකෙන් නිපද වෙන්නේ හුමාලය මේ හුමාලයේ එන බටේ මෙන්න මෙහෙම හරි මේ බටේ මේකට සම්බන්ධ කරමු මේක යටටම යන්න ඕනේ මේක හරි මේ බටේ මෙතනින් නවතින්න ඕනේ මෙතනින් නවතින්න ඕනේ මේ බටේ මෙහෙම හුමාලයේ මේකට ගමන් කරන්න ඕනේ හරි හුමාලයේ මේකට ගමන් කරන්න ඕනේ ඊළඟට මෙතනින් බටයක් පටන් ගන්න ඕනේ
මෙතනින් මෙහෙම බටයක් පටන් ගන්න ඕන. මේ බටේ අගට අර අර කලින් කතා කරපු ලිබික් කන්ඩෙන්සරේ සම්බන්ධ කරන්න ඕන. ලිබික් කන්ඩෙන්සරේ මේකට සම්බන්ධ කරන්න ඕන. හරි. එතන ලිබික් කන්ඩෙන්සරේ සම්බන්ධ කරපුවාම ඔන්න ඔහොම එකක් තමයි ලිබික් කන්ඩෙන්සරේ කියන්නේ. හරි, ඔහොම එකක්. ඊට පස්සේ මේක ඇතුලෙන් තමයි කුඩා බටේ ගමන් කරන්නේ. පොඩි බටේ. හරි. ඊට පස්සේ මේකේ මෙන්න මෙහෙම විවෘත වෙච්ච තැන් දෙකක් තියෙනවා. මෙතනින් මෙහෙම විවෘතයි, මෙතනින් මෙහෙම විවෘතයි. එතකොට මේකෙන් ජලය ඇතුල් වෙලා මේකෙන් ජලය පිට වෙනවා. අර හුමාලේ මෙන්න මේ දෙවනි ප්ලාස්කුවට, මෙන්න මේ ආසවන ප්ලාස්කුවට ආපු හුමාලේ, හරි, මෙතනින් අර බුබුලු දම්මින් පිට වෙනවා. දැන් මෙතනින් මෙහෙම බුබුලු බුබුලු පිට වෙනවා. මේ මේකෙන් එන හුමාලේ, හරි, පිට වෙලා මේකෙන් එළියට යනවා. මෙහෙම එළියට යනවා. එලියට ගිහිල්ලා ඒ හුමාලේ මේක දිගේ මෙහෙම ගමන් කරනවා. ගමන් කරලා ලිබික් කන්ඩෙන්සරේ දිගේ මෙහෙම යනවා. යනකොට මෙතනින් ඝනීභවනය වෙලා බිංදු විදිහට මෙතෙන්ට වැටෙනවා. ඕක තමයි සිද්ධ වෙන්නේ. හරි, ඕක තමයි සිද්ධ වෙන්නේ. එතන මෙතෙන්දි බලන්න මෙන්න මේ ජලය, මේ මේක අර මේ මේ අර පුරුදු තෙල් හරි මොනවා හරි අර අපිට වෙන් කරගන්න ඕනේ ද්‍රව්‍ය තියෙන මෙන්න මේ ද්‍රවය, මේ ද්‍රවය ඇතුලේ තියෙනවා දැන් ජලය තියෙනවා. ඊට පස්සේ කුරුඳු තෙල් තියෙනවා. හරි, කුරුඳු තෙල් තියෙනවා. අපි කුරුඳු නෙවෙයි කරගන්නේ, කුරුඳු තෙල් තියෙනවා. ඔය මිශ්‍රණයක් තමයි මේක ඇතුලේ තියෙන්නේ. මේක ඇතුලේ තියෙන ජලය සහ කුරුඳු තෙල්. හරි, ඔය දෙකම වාෂ්ප වෙලා යනවා මේකෙදි. ඒ කියන්නේ අර ජලයේ තාපාංකයේ 100යිනේ. ජලයේ තාපාංකයේ 100යි. දැන් මෙතෙන්දි ජලයේ තාපාංකයට අපි රත් කරන්නේ නැහැ. මේක නටවන්නේ නැහැ. මේක මේතනින් අර බන්සන්දාහකයක් තිබුණාට මේක නටවන්නේ නැහැ. හරිද? මේක නටවන්නේ නැහැ. අපි කරන්නේ මෙන්න මෙතනින් ගන්නවා හුමාලේ, මෙතනින් හුමාලේ ගන්නවා. ඒ හුමාලේ මේක හරහා යවනවා. මේක හරහා ඒ හුමාලේ යවනවා. එතකොට ඒ හුමාලෙත් එක්ක මේකේ දිය වෙලා තියෙන මෙන්න මේ කුරුඳු තෙලුත් එළියට එනවා. මේ කුරුඳු තෙලුත් එළියට එනවා. එළියට ඇවිල්ලා මේක දිගේ මෙහෙම මෙහෙම මෙතනින් එළියට එනවා. හරිද? කුරුඳු තෙලුත් එළියට එනවා, ජලයත් එළියට එනවා. ඊට පස්සේ දැන් ජලය වෙන් කරගන්න ක්‍රමයක් කියපෙන්. ජලය වෙන් කරගන්න ක්‍රමයක් ඕනේ. ඊට පස්සේ අපි මෙන්න මේක එකතු කරගන්න ඔන්නෝම භාජනයක. භාජනයකට එකතු කරගත්තාම අපිට පේන්න ගන්නවා, ටික වෙලාවක් එකතු කරගත්තාම මේ භාජනේ ජලය මෙහෙම තියෙනකොට අර එකතු වෙන කුරුඳු තෙල් ටික මෙහෙම පාවි පාවි තියෙනවා. මොකද ඒ කට්ටිය ජලයත් එක්ක මිශ්‍ර වෙන්නේ නැහැ. හරිද? ඔහොම පාවි පාවි තියෙනවා පේන. හරි? එතකොට ওই ජලය සහ කුරුඳු තෙල් මිශ්‍ර වෙන්නේ නැහැ එකට. මොකද ජලය කියන්නේ ද්‍රවීයයි, කුරුඳු තෙල් කියන්නේ නිර්ද්‍රවීයයි. ඔය ගොඩාක් ඒවා එහෙම තමයි. ගොඩාක් අර මේ මේ සගන්ධ තෙල් ජලයත් එක්ක මිශ්‍ර වෙන්නේ නැහැ. ගොඩක් නෙමෙයි, හැම එකම. හැම එකම ජලයත් එක්ක මිශ්‍ර වෙන්නේ නැහැ. ඒතර අපිට පහසුවෙන් වෙන් කරගන්න පුළුවන් ද්‍රාවක නිස්සාරණේ අර බේරුම් පුණියලයක් භාවිතා කරලා ටක් ගාලා වෙන් කරගන්න පුළුවන්. ඒ කියන්නේ අර අපි ඉස්සෙල්ලා කතා කරේ බේරුම් පුණියලයක් කියන එක. මෙන්න මෙහෙම එකක්. මෙතනින් කරාමයක් තියෙනවා. මෙතනින් මූඩියක් තියෙනවා. ඒතර මේකට පුරව ගත්තා නම් මෙහෙම ජලය එකතු වෙනවා. උඩින් ඔය සගන්ධ තෙල් එකතු වෙනවා. එතකොට සගන්ධ තෙල් වෙන් කරගන්න පුළුවන් ඔය බේරුම් පුණීලේ භාවිතා කර. එතකොට මේකෙ සිද්ධ වෙන්නේ බලන්න අපි සෙල්සියස් අංශක 100ට අඩු උෂ්ණත්වයකදී මෙතන තියෙන කුරුඳු තෙල් සහ ජලය වාෂ්ප කරගන්න. ඒක කරන්නේ හුමාලයේ වෙනම නිපදවලා ඒ හුමාලයේ යවනවා මෙන්න මේ ජලය හරහා. එතකොට අර අඩු උෂ්ණත්වයකදී මේක වාෂ්ප වෙනකොට, අඩු උෂ්ණත්වයකදී මේක වාෂ්ප වෙනකොට කුරුඳු තෙල් වලට කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ. හරි? නැත්තම් කුරුඳු තෙල් වලට හානි වෙන්න පුළුවන්. කුරුඳු තෙල් වලට හානි වෙන්න පුළුවන්. අපි බලමු මේක, පොඩි වීඩියෝ එකක් බලමු. මේක බලපුවාම ඔයාලට තව ටිකක් තේරෙයි. මේකේ වෙන් කරගන්නේ මේ අර පයිනස් කියන ශාකය. අපි නම් ඔක තෙල් හිඳිනවා කියලා දන්නෙත් නැහැ. මමත් දන්නේ ඔගේ මේ මේ මේක දැක්කන් පස්සේ. පයිනස් කියලා ඔයාලා දන්න අර කස කියලා ගහක් තියෙනවා. කූරු කූරු වගේ පත්‍ර තියෙන ගහක්. මම හිතන විදිහට ඒක තමයි මේ. හරිද? ඒක ශාකයේ තමයි මේ මේ තෙල් හිඳින්න භාවිතා කරන්නේ. ඒක අර පොඩි නිකන් සුවඳක් වගේ එනවා තමයි. ඒකෙන් තමයි කොහොම හරි මෙයාලා මේ තෙල් හිඳින්න භාවිතා කරන්නේ. හරිද? ඉස්සෙල්ලාම බලන්න කරන වැඩේ ඒක හොඳට බ්ලෙන්ඩර් කරලා අඹරලා හොඳට මිශ්‍රණයක් හදා ගන්නවා. ජලයත් එක්ක පොඩ්ඩක් මිශ්‍ර වෙන්න ඇරලා. හරිද?
මෙයාලම් වතුර දාන්නෙත් නැද්ද වන්ද එකට හැබැයි අපේ පොතේ නම් තියෙන වතුර දාන්න කියලා හරි වතුර දාන්න කියලා තමයි තියෙන්නේ ඔව් මෙයා දාන්නේ නැහැ වතුර හරි වතුර දාන්නේ නැහැ එතකොට අපි මෙන්න මෙහෙම දැන් මේක ටිකක් අර අපේ ඇටෝමට වඩා ටිකක් වෙනස් දැන් මේ මෙතනින් තමයි මේ හුමාලේ හදන්නේ හුමාලේ නිෂ්පාදනය කරන්නේ මෙතන එතන ඔයාලා ඔයාලගේ රූප සටහන බලන්න හුමාලේ හදන එක නිකන් රූප සටහන ටිකක් වෙනස් විදිහට තමයි තියෙන්නේ හුමාලේ හදන එක ටිකක් වෙනස් විදිහට තියෙන්නේ ඒකේ තියෙන්නේ මේ වෙනම තියෙන්නේ කියන්නේ මේක මෙහෙම හරවපු එකක් නෙවෙයි තියෙන්නේ ඔයාලගේ රූපේ නිකන් කෙලින් කරපු ප්ලාස්කුවක් තමයි තියෙන්නේ හරි එතන මේකේ අර ජල තාපකයක දාලා නරත් කරන්නේ මේ මේක ජල තාපකයක් මේ මේක ජල තාපකයක් අන්න ඒකයි මේක හරවලා තියන්න හේතුව ඉතින් රත් කරලා ඒකෙන් හුමාලේ හදා ගන්නවා. ඒ හුමාලේ මෙන්න මේක දිගේ මේ බටේ දිගේ මෙහෙම මෙහෙම මෙන්න මේ කස කොළ. ඒ කියන්නේ මෙන්න මේ පයින් කොළ වලට පයින්ස් කොළ වලට එනවා. හරි. ඊට පස්සේ මේකෙන් අර වාෂ්ප විදිහට මෙහෙම ගමන් කරනවා. ඒතර සිද්ධ වෙන්නේ මේක ඇතුලේ තියෙන ජලයයි මේක ඇතුලේ තියෙන සගන්ධ තෙල් මොන හරි අර තෙල් જાති. ඒක ඒ ඒ තෙල්ුයි තෙල්ුයි දෙකම මෙතනින් වාෂ්ප විදියට පිට වෙලා යනවා. මෙහෙම පිට වෙලා යනවා. හරි. ඕක තමයි හුමාලාසවණේ කියලා කියන්නේ. මේක නේද වටේට කවර් කරනවා EM EM මේ මේ EM නේ මොනවද මේ ඇලුමිනියම් කොලේකින් එකනම් කරන්නේ ඇයි කියන එක කියන්න අමාරුයි සමහර තාපහානිය වළක්වන්න හරි මොකක් හරි එහෙම එකක් වෙන්න ඇති උෂ්ණත්වය වැඩි වෙන එක නවත්වන්න හරි මොකක් හරි එහෙම එකක් වෙන්න ඇති ඕක තමයි ඇටෝම දැන් මේකේ තියෙන ඇටෝමේ විදිහට ඔයාලගේ පොතේ තියෙන ඇටෝම පොතේ කියන්නේ ඔයාලගේ ටියුට් එකේ තියෙන ඇටෝම බලන්න මේ තියෙන්නේ හුමාලෙන් නිපදවන එක හරි මේ තියෙන්නේ ආසවන ප්ලාස්කුව හරි ආසවන ප්ලාස්කුව තමයි මේ තියෙන්නේ ඊට පස්සේ මේ තියෙන්නේ අර කියපු ලිබී කන්ඩෙන්සරය හරි තන මෙතනින් හුමාලයෙන් නිපදවනවා ඒ හුමාලයෙන් නිපදවලා මේක දිගේ මේ බටේ දිගේ මෙහෙම ඇවිල්ලා මේ බටේ දිගේ යනවා මේ බටේ දිගේ හුමාලය ඇවිල්ලා මෙහෙම මෙන්න මේ කොළ අතරට ගමන් කරනවා කොළ අතරට ගමන් කරලා මේක දිගේ ඒ කොළවල තියෙන අර මොනවාද මේ මේ තෙල් එකත් එක්කම සගන්ධ තෙලුත් එක්කම මෙන්න මෙහෙම වාෂ්ප විදිහට ගමන් කරනවා ඊට පස්සේ මේ ලිබි කන්ඩෙන්සරය ඇතුළේදී ඒක සිසිල් වෙලා ඝනීභවණය වෙලා හරි මෙතනින් එළියට වැටෙනවා හරි එතකොට මෙතෙන්ට මෙන්න මේ ප්ලාස්කුවට එකතු වෙනවා මේ ප්ලාස්කුවට එකතු වෙනවා ජලය එකතු වෙනවා ඒ වගේම සගන්ධ තෙලුත් එකතු වෙනවා එතකොට මේකේ ජලයයි සගන්ධ තෙල් කියන දෙකම තියෙනවා හරි එතකොට මේකේ ජලයයි සගන්ධ තෙලු ඉවෙන් වෙනවානේ ඉස්තර දෙකක් විදිහට හැදෙනවානේ එතකොට සමහර විට ජලය මෙන්න මෙහෙම එකතු වෙයි හරි ටික වෙලාවක් යනකොට ගොඩාක් වෙලා කරන්න ඕනේ පොඩ්ඩක් අපි එකතු කරගන්න හරි මෙහෙම ජලය එකතු වෙයි ඊට පස්සේ සගන්ධ තෙල් ඊට උඩින් ඉස්තරයක් විදියට මෙහෙම එකතු වෙලා තියෙනවා හරි ඔක ටිකක් අමාරුයි අපි හිතුවට ඕක කරන්න ගොඩාක් වෙලා යනවා මම ඉස්කෝලේ ඔක සරයක් කරා ඕක මේ කරාට එච්චර සාර්ථක වෙන්නේ නැහැ අපිට මේක පැය පහක්වත් ඕනේ වෙනවා ඉතා පොඩි ප්‍රමාණයක් තෙල් හදාගන්න හරි netmi හරි එතකොට මේකෙදී මේ මේ අපි බලාගෙන යමු බලන්න මේකේ කියලා මේ මේ පෙන්ලා තියෙන මේ සෙල්සියස් අංශක 100ට අඩු උෂ්ණත්වයකදී හරි සෙල්සියස් අංශ 100ට අඩු උෂ්ණත්වයකදී වාෂ්ප වෙනවා බලන්න මේකේ සෙල්සියස් අංශක 100 තියෙන්නේ මෙතන මේ සෙල්සියස් අංශක 100 මෙතන තියෙන්නේ මේ සෙල්සියස් අංශ 100ට අඩු උෂ්ණත්වයකදී වාෂ්ප වෙන්න පටන් ගන්නවා අන්න ඒකයි මේකේ තියෙන වැදගත්කම එතකොට අර තෙල් වලට හානියක් සිද්ධ වෙන්නේ නැහැ ලොකු උෂ්ණත්වයක් නැති නිසා හානියක් සිද්ධ වෙන්නේ නැහැ ඔයදී බේරුම් පුණිලයට දැම්මන් පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙන් වෙන ඕකේ දැන් අපි අර ද්‍රාවක නිස්සාරණේ මගින්ම මේක වෙන් කර ගන්න පුළුවන්. ඒතර හෙක්සේන් වලට එකතු වෙන ඔක්කොම අර සගන්ධ තෙල් ටික ඒක නම් ලොකු මේව එකක් නෑ ඕකේ.
ඊට පස්සේ හොඳට මිශ්‍ර කරාන් පස්සේ දැන් ඔයාලට පේනවා හෙක්සේන් කියන එකයි. අපි කාබන් ටෙට්‍රාක්ලොරයිඩ් දැම්මත් කමක් නැහැ ඔකට. ওই දෙක දාලා ඊට පස්සේ අපිට ජලය අයින් කරගන්න පුළුවන්. මේ වෙන ඇච්චර වැඩක් නැහැ. කොහොමද ඒක වෙන් කරගන්නේ කියලා. ඔයාලා නිකන් මතක තියාගන්න ද්‍රාවක නිස්සාරණය මගින් ඊට පස්සේ සගන්ධ තෙල් වෙන් කරගන්නවා කියන. සගන්ධ තෙලොයි ජලයයි දෙකේ මිශ්‍රණයක් වෙන්නේ. ඒකෙන් ද්‍රාවක නිස්සාරණය මගින් අපි වෙන් කරගන්නවා සගන්ධ තෙල්. හරි. ඊට පස්සේ බලන්න මේ හරි පොඩි ප්‍රමාණයක් තමයි එන්නේ. ඕකේ අපි ඊට ගොඩාක් එන්නේ නැමේ. පෑය ගාණක් කරලත් මෙන්න මෙච්චර තමයි සගන්ධ තෙල් හැදෙන්නේ. හරි ඒක තමයි පැගිරි තෙල් එහෙම ගණන් ගොච්ච. හරි ගණන් කියන්නේ ලොකු ගණන්නේ. ඒකට ඒවා ගොඩක් අමාරුයි හදන්න. හරි හරි පොඩි ප්‍රමාණයක් තමයි හැදෙන්නේ. ඒකයි ප්‍රශ්නේ. හරි ඊට පස්සේ අපි යමු නෝට් එකට. අපිට මෙහෙම දාන්නම් ඔයාලට ප්‍රසන්ටේෂන් එක මේ අනේ අර විදිහම දාන්න. බායිකාසවනයට ඉස්සර අපි හුමාලාසවනය කරලා තියෙන්නේ. හරි කමන්න අපි ඉස්සර හුමාලාසවනයක ටික ලියාගනිමු. බායිකාසවනය ඊට පස්සේ කතා කරමු. හරි දෙක ඉතින් ලොකු ඒ දෙකේ සම්බන්ධයක් නැහැ. ඒක නිසා ගැටලුවක් නැහැ. අපිට ඉස්සෙල්ලා හුමාලාසවනේ ලියාගෙන ඉවරලා බායිකාසවනේ කතා කරන්න පුළුවන්. හරි ඉස්සෙල්ලාම කියනවා බලන්න වාෂ්පශීලී සංයෝග ඇති ශාක කුරුඳු කරාබුණටි පැඟිරි සාදික්ක එනසාල් මෙන්න මේ වගේ ශාක වලින් අපි තෙල් වෙන් කරගන්නවා. තෙල් නිස්සාරණය කරගන්නවා. ඒතර මෙන්න මේකට තමයි භාවිතා කරන්න ඔය හුමාලාසවණී කියන ක්‍රමය. එතකොට ඕකෙදි අපි කරන්නේ මේ වාෂ්ප බවට පත් කරලා ඊට පස්සේ ඒක ද්‍රව බවට පත් කිරීමම තමයි. අර සරලාසවණී වගේම තමයි. හැබැයි කරන්නේ වෙන විදියකට. අරකෙදි කෙලින්ම රත් කරලා කරේ මේක කරන්නේ හුමාලය ඒක හරහා යවලා තමයි වැඩේ කරගන්නේ. හරි. එතකොට මේක බලන්න බලන්න ජලය සමග හොඳින් මිශ්‍ර නොවන සංයෝගය. කියන්නේ අර ඔය මේ කියන අර සංයෝග තමයි. කියන්නේ අර මේ මොනවාද මේ හුමාලාසවනේදී භාවිතා කරන ඔය සගන්ධ තෙල් කියන්නේ ජලයත් එක්ක එච්චර හොඳින් මිශ්‍ර වෙන සංයෝගයක් නෙවෙයි. හරිද? ජලය සමග හොඳින් මිශ්‍ර නොවන සංයෝග ජලයත් සමග එකතු වුණාම හරිද? ඒ මිශ්‍රණේ තාපාංකය කියන්නේ වාෂ්පයක් බවට පත් වෙන උෂ්ණත්වය. ජලයේ තාපාංකයට වඩා පහළාගයක් ගන්නවා. ජලය සමග හොඳින් මිශ්‍ර නොවන සංයෝගයක් ජලයත් එක්ක මිශ්‍ර වුණොත් සෙල්සියස් අංශක 100ට අඩු උෂ්ණත්වයේදී මේක වාෂ්ප වෙනවා කියන එක තමයි ඔකෙන් කියන්නේ. හරිද? තාපාංකයේ පහළාගයක් ගන්නවා කියන්නේ ඒක. එතකොට සගන්ධ සංයෝග බොහොමයක් ජලය සමග හොඳින් මිශ්‍ර නොවන අතර ඒවට ජලයේ තාපාංකයට වඩා වැඩි තාපාංකයක් තියෙනවා. මේවා අජීවි සෛල තුළ සජීවි සෛල තුළ ජලය සමග මිශ්‍ර වෙලා පවතුන. එතකොට මේ සංයෝග අපි අර රත් කරන්න ගත්තොත් එහෙම ජලයේ තාපාංකයටම ඔයාලට හානි වෙන්න පුළුවන්. ඒ තෙල් වලට හානි වෙන්න පුළුවන්. අන්න ඒක නිසා අපි කරන්නේ මේව හරහා හුමාලයේ යවලා හුමාලයේ වහරහා යවලා ඒ හුමාලෙත් එක්ක ඊට පස්සේ අපිට අර තෙල් වර්ග ගන්න පුළුවන් එළියට. ඊට පස්සේ ඒව අරගෙන අපි ඒව ගණී භවණය කරලා තෙල් වෙන් කරගන්න එක තමයි කරන්නේ. හරි? ඒතර ඒකේ මෙන්න මේ වගේ නෝට් එකක් දාගන්න. හුමාලය මගින් තාපාංකයේ සැපෙන විට ජලයේ තාපාංකයට වඩා අඩු උෂ්ණත්වයකදී
ජලය හා සගන්ධ තෙල් යන ද්‍රව්‍ය දෙකම වාෂ්ප මිශ්‍රණයක් ලෙස ඉවත් වේ. ඒතර ජලයයි සගන්ධ තෙල් කියන දෙකම වාෂ්ප විදියට ඉවත් වෙලා යනවා. පිටවී යන මිශ්‍රණය සිසිල් කල විට ජලය සහ සගන්ධ තෙල් මිශ්‍ර නොවන බැවින් ස්තර දෙකකට වෙන් වේ. ඔව් එච්චර තමයි තියෙන්නේ. ස්තර දෙකකට වෙන් වේ. එතන ස්තර දෙක වෙන් කරගන්න අපිට පුළුවන් අර බේරුම් පුණීලයක් භාවිතා කරන්න. අර ඔයාලට තිබුණේ මේ මේ පෙන්ලා තිබුණේ අර මේ වගේ වීඩියෝ එකේ ඒ බේරුම් පුණීලේ භාවිතා කරන ආකාරය තමයි. හරි. වෙලාව වෙලා 5:22:23 පහමාට එන්න ඔක ලියාගෙන ඉවරලා ඔක ලියලා ඉවරලා පහමාර වෙද්දි එන්න පොඩි බ්‍රේක් එකක් අරගෙන හරි බ්‍රේක් එක ඉවරලා ඇවිල්ලා කැමරාව ඔන් කරගන්න කට්ටිය.
හරි මේ දැන් මේක කට් වෙයි ආපහු මේ ලින්ක් එක මෙන්න තව තප්පර ගානයි දින අනේ විනාඩි 6ක් තියෙන හරි හරි කැමරා ඔන් කරගන්න ඉක්මන ඉන්දි let me හැම ඕන් කරන්න ඔක්කොම ඕන් කරන්න කවිස්කි ඔන් කරන්න නැත්නම් මම දන්නේවත් නැහැ ඔයාලා ඇවිල්ලාද කියලා. කමන්න සිගනල් ප්‍රශ්න තියෙනවා නම් කියන්න හරි එතකොට අපි පටන් ගමු මේ මේ හුමාලාසවනේදී මේ එතකොට හුමාලාසවනේ තියෙන වැදගත්කම තමයි හුමාලාසවනේදී මේ අපිට සෙල්සියස් අංශක 100ට අඩු උෂ්ණත්වයකදී මේක වාෂ්ප කරගන්න පුළුවන් ජලය සහ සගන්ධ තෙල් කියන දෙකම හරිද ඕක තමයි වැදගත්කම හරි ඒ කියන්නේ අපිට අඩු උෂ්ණත්වයකදී වාෂ්ප කරගන්න පුළුවන්. නැත්නම් අපි අර සරලාසවණේ කරන්න ගත්තොත් නටවන්න වෙනවා. නටවන්න වෙනවා. එතකොට නටවනකොට අපි අර මෙන්න මේ සගන්ධ තෙල් වලට හානි සිද්ධ වෙනවා. හරි? එතකොට ඊට පස්සේ අපිට ඕක ගණී භවණය කරපුවාම මේ දෙන්නව වෙන් වෙනවා. අර ස්තර දෙකකට වෙන් වෙනවා. හරි? සිසිල් කරපුවාම ජලය සහ සගන්ධ තෙල් මිශ්‍ර වෙන්නේ නැති නිසා ස්තර දෙකකට වෙන් වෙනවා. ඊට පස්සේ අපිට අර බේනු බේරුම් පුණීලේ භාවිතා කරලා හරි මොකක් හරි ක්‍රමවේදයකට මේක වෙන් කරගන්න පුළුවන්. හරි? හරි. ඊළඟට අපි යමු මේ භාගික ආසවණයට. හරි? භාගික ආසවණයේදී මම පොඩ්ඩක් ඔයාලට මේක පැහැදිලි කරලා ඉන්න ඕනි ඉස්සෙල්ලා. මම ඉස්සෙල්ලා ඔයාලට පොඩ්ඩක් මේක කියලා දීලා ඉන්නම් මේ භාගික ආසවණයේදී සිද්ධ වෙන්නේ මොකද්ද කියලා. බායික ආසවනේදී තියෙන්නේ අර මේ මේ සංඝටක ගොඩක් තියෙනකොට එකිනෙකට නිකන් ආසන්න වශයෙන් වගේ සමාන තාපාංක තියෙනකොට දැන් අර අපි සරලාසවනේ කරා මතකනේ සරලාසවනේදී අපි ලිංග ජලය අරගෙන ඒකෙන් ආශ්‍රිත ජලය ගත්තා. එතකොට ලිංග ජලයේ තියෙන සංයෝග බලන්නකො ලිංග ජලයේ තියෙනවා ජලය. නේ? එතකොට ජලයේ තියෙනවා. මේ සරලාසවනේ ගැන ඉස්සෙල්ලාම කියන්නේ H2O තියෙනවා ජලය. හරි? ඊට පස්සේ ලිංග ජලයේ තියෙනවා තව ලවණ වර්ග. උදාහරණයක් විදිහට සෝඩියම් ක්ලෝරයිඩ්. ඊට පස්සේ මැග්නීසියම් ක්ලෝරයිඩ්. හරිම සුළු ප්‍රමාණ වලින් මෙයලා තියෙනවා. හරි? එතකොට මේ මේ එක එක සංයෝග තව තියෙනවා ගොඩක් ය වායුන් වර්ග. ඔනවත් තියෙනවා. හරි?
එතකොට මෙන්න මේ වගේ දේවල් තියෙනකොට අපි ජලය විතරක් වෙන් කරගන්න පුළුවන් වෙන්නේ මේකේ ජලයේ තාපාංකය ගත්තොත් 100යි සෙල්සියස්. සෙල්සියස් සංසක 100යි. එතකොට සෝඩියම් ක්ලොරයිඩ් වගේ එක තාපාංකය ගත්තොත් 1000කට ආසන්න ගාණක් යනවා. මෙයාගේ සාමාන්‍යයෙන් 1000කට ආසන්න ගාණක් යනවා. මම හරියටම දන්නේ නැහැ ගණන්. කොහොම හරි 1000කට ආසන්න ගාණක් 900 ගාණක් විතර මෙයාලගේ තාපාංකය යනවා. කියන්නේ මෙයාලා වාෂ්ප වෙන්න සෙල්සියස් සංසක 1000කට රත් කරන්න. එතන මෙයාලා නිකම්ම වාෂ්ප වෙලා යනවා. මෙයාලා නිකම් වාෂ්ප වෙලා ගිහිල්ලා මෙයාලා ද්‍රව බවට පත් වෙන්නේ නැහැ. වාෂ්ප වුණා නම් වාෂ්ප වුණාම තමයි. එතකොට මෙයාලා බලනවා සරලාසවනේ සරල කියලා දාන්න හේතුව මෙයාගේ තාපාංකය අඩුයි අරයට වැඩි ගොඩක් අඩුයි. එතකොට ටක් ගාලා මෙයාව වෙන් කරගන්න පුළුවන් අපිට වාෂ්ප කර. නේ ජලයේ නටන්න ගන්නවා සෙල්සියස්ක 100 දී. එයාලා එතකොට මෙයාව වෙන් කරගන්න පුළුවන්. දැන් සගන්ධ තෙල් එහෙම ගන්නකොට තියෙන සිද්ධිය තමයි සගන්ධ තෙල් වලත් ජලයට ආසන්නයි යාලගේ තාපාංකය. ජලයට ආසන්නයි. එතකොට යාලත් වාෂ්ප වෙනකොට ජලයත් එක්කම වාෂ්පෙලා යනවා. එතකොට යාලව වෙන් කරගන්න පුළුවන් අපිට අර ද්‍රාවක නිස්සාරණයෙන් අර හරි බේරුම් පුල්ලියක් භාවිතා කරලා වෙන් කරගන්න පුළුවන්. අපි කතා කරන්නේ. එතකොට දැන් මෙන්න මේ වගේ අවස්ථාවක් හිතන්න. දැන් මිශ්‍රණයක් තියෙනවා. මෙහෙම ඉතන මේක අපි භාජනයක් ඇතුලේ තමයි මේ මිශ්‍රණය තියෙන්නේ. මේ තියෙන භාජනේ මේ මිශ්‍රණයේ එක සංඝටකයක් A. හරිද? A කියලා සංඝටකයක් තියෙනවා.